ජපානය කිව්වම නොදන්නා කෙනෙක් නැහැ. ජපානය ඒ තරමටම ජනප්‍රිය රටක්. ජපානයේ තරම් ප්‍රසිද්ධියක් උසුලන්නේ ලෝ වෙන කොහෙවත් දැකගත නොහැකි දේවල් ඔවුන් සතුව ඇති නිසායි. ඔවුන්ටම ආවේනික ආහාර සහ සංස්කෘතිය වගේම ජපානයේ තිබෙන ඇතැම් සංචාරක ස්ථානයන්ද ලෝ කිසිම රටකදී ඔබට දැක ගන්නට ලැබෙන්නේ නැහැ. එම නිසා එම හිරු නැගෙන දේශයට යන සංචාරකයෙකුට අපූර්ව අත්දැකීම් රසක් ජීවිතයේ පළමු වතාවට ලබා ගන්නට පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙනෙන්නේ ජපානයේදී පමණක් දැක ගන්නට පුළුවන් එවැනි දේවල් කිහිපයක්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. කඳු බෑවුමක යෝධ කොටයක් පැද යාම කියන දේ උන්මන්ත්‍රක ක්‍රියාවක්සේ පෙනුනාට මේ ජපානයේ මහත් උත්සවශ්‍රීයෙන් සමරන උත්සවයක්. ජපානයේ නගානෝ වල සෑම වසර 6කටම වරක් මෙම උත්සවය පැවැත්වෙනවා. එම උත්සවයේදී මිනිසුන් සමූහ වශයෙන් ඉතා විශාල කොට දුෂ්කර කඳු බෑවුම් වල පැද යනවා. මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ අත් දෙක පමණයි. ඒ වගේම කඳු බෑවුමේ පහතර ගමන් කරන්න අවශ්‍ය කරන තල්ලුව යෝධ කඹ දෙකක් මගින් ලැබෙන හැටි තමයි මේ ඔබ දකින්නේ. කඳු බෑවුමේ පහතර ඉතා වේගෙන් නැදී යන එම කොටයක් ටොන් 10ක් පමණ බරයි. ඔබට පේනව ඇති එම කොටේට කඹ දෙකක් සවි කර තිබෙනවා. එම විශාල කඹ වලින්ම තමයි මිනිසුන් විසින් තම අත්වලින් කඳු මුදුන් වෙත එය රැගෙන යන්නේ. පසුව නැවතත් එම කොටේ පැද යාම සඳහා ඒ මත නැගසිරින මිනිසුන් සමගම පහළට ආදිනවා. මේ ඉතාමත්ම අවදානම් ක්‍රියාවන්. නමුත් එහිදී සිදුවෙන සෑම අනතුරක්ම ඔවුන් සලකන්නේ මහත් වූ ගෞරවයක් ලෙසයි. පසුව එය දෙපිලක් අතර වූ තරඟයක් ලෙස පැවැත්වෙනවා. තරඟකරුවන් වෙන වෙනම කොට මත නැගී ගී ගයමින් එම කොට මත පහළට දරුණු වේගයකින් නැදී යනවා. මේ අවස්ථා දෙකේදීම සමහරුව වාසනාවන්ත ලෙස මිය යන අවස්ථා තිබෙනවා. නමුත් වයිවර්ණ ඇඳුම් මායිත්තම් වලින් සැරසී මීරු සංගීතය හමුවේ ගී ගයමින් ඔවුන් බොහෝ විනෝද වෙනවා. ඔබ දන්නවද මේ වසර 12,000ක් පුරාවට ජපානයේ සිදු කෙරෙන දෙයක්. මෙහි අරමුණ වන්නේ යවට වූ ජපන් සිද්ධස්ථානයක් අලුත් වැඩියා කිරීමයි. එම සෑම කොටයක්ම පසුව සිද්ධස්ථානයේ ගොඩනැගිලිවල පාදම් සඳහා සහයෝගය දැක්වීමට යොදා ගැනෙනවා. කවදාවත් දැක නොමැති නාඳුනන අය එක්ක එකට නාන එක ගැන ඔබ මොකද හිතන්නේ? බොහෝ දිනෙකට නම් ස්නානය කරනවා කියන එක ඉතා පෞද්ගලික දෙයක්. නමුත් ඔබ ජපන් ඇනිමේසා ටෙලිකතා නරඹා තිබෙනවා නම් ජපානයේ පොදු නාන නිවෙස් තිබෙන බව ඔබ දන්නවා ඇති. ජපානයේ එම පොදු නාන නිවෙස් හඳුන්වන්නේ සෙන්ටෝ යනුවෙන්. ඒවාහි ඉතිහාසය 6 ශතවර්ෂයේ දක්වා තිබෙනවා. 1603 සහ 1868 අතර කාලයේදී පොදු නාන නිවෙස් සංකල්පය අතිශය ජනප්‍රියව පැවතියා. මේ පොදු නාන තටාක ඇති නිවෙස්වලට මිනිසුන් ඇතුළු වන්නේ ස්නානය කිරීම සඳහාම පමණක් නොවෙයි. දවසේ විඩාව නිවා ගැනීමටයි. ජපානයේ වූ මෙවැනි ස්ථානයකට යන විට විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. මේ බාත් හවුස් අතරින් බොහොමයක් පච්චා කොටපු අයට ඇතුළු වීමට ඩිලබා දුන්නද ඇතැම් මේවා විසින් ඔවුන්ට ඇතුළු වීමට ඩිලබා දෙන්නේ නැහැ. යැහැණු සහ පිරිමි ලෙස එම නාන නිවෙස් දෙකට වෙන් කර තිබෙනවා. අලුතෙන් කෙනෙක් මේ ස්ථානයකට නෑම සඳහා යන විට මහා අමුත්තක් දැනෙනවා. මොකද බොහෝ දෙනෙක් ඔබ අසලම ස්නානය කරනවා. නමුත් මෙම උනුදේ ජලයේ පිරුණු තටාකයකට බැස ස්නානය කිරීම විඩාව දුරලා මනස සංසුන් කරනවා. ජපානයේ නාගසාකිවල සංචාරය කිරීමට වටිනා අලංකාරවත් පන්සල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම වටිනා කෞතුකාගාරයන්ද තිබෙනවා. නාගසාකිවලට යන කෙනෙකුට ජීවිතයේ කවදාවත් දැක නොමැති විදිහේ දෙයක් දැකගන්නට පුළුවන්. එනම් පළතුරු හැඩයේ බස් නැවතුම්, පැණිකොමඩු, ස්ට්‍රෝබෙරි දොඩම් සහ තක්කාලි වැනි පළතුරු විශාල ප්‍රමාණයක ගිනෙකට වෙනස් බස් නැවතුම් තිබෙනවා. 1990 වර්ෂයේ සංචාරක ප්‍රදර්ශනයකින් අනතුරුව තමයි ඔවුන් මේ බස් නැවතුම් මිදිකිරීමට තීරණය කරේ. ඒ සංචාරකයින්ව ආදරයෙන් පිළිගැනීම සඳහා සිදුකරපු දෙයක්. ඒ සංචාරකයින් අතර විශාල ජනප්‍රියත්වයකට පත් වුණා. 207 ජාතික මාර්ගයේ ගමන් කරන විට මෙවැනි බස් නැවතුම් 16ක් පමණ තිබෙනවා. එම සෑම බස් නැවතුමක්ම නිර්මාණය කර තිබෙන්නේ යෝධ පළතුරු ගෙඩියක් ලෙස. එදා සිට අද දක්වා එම බස් නැවතුම් සංචාරකයින්ට සේවයේ සපයනවා. ප්‍රධාන මාර්ගයේ දෙපසම ඒවා ස්ථානගත කර තිබෙනවා ඔබට පේනවා ඇති. එහි ඇතුළත සංචාරකයින් 10 උන්නත් නොතෙමී සැප පහසුවට සිටින්නට පුළුවන්. වසර 25ක් පමණ ගත වුණත් එම බස් නැවතුම් මතටත් හොඳ තත්ත්වයේ පවතිනවා. එම අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනයේ පැවතියේ ඔසාකා නගරයේ. එක දිගට මාස 6ක් පුරාවට ඒ පැවතියා. විශ්වාස කරන්නේ සඳහා සංචාරකයින් මිලියන 23ක් පැමිණියා.
අදටත් මේ පළතුරු බස් නැවතුම් දැක බලා ගන්නම සංචාරකයන් විශේෂයෙන් පැමිණෙනවා. ජපානයේ ඇතැම් වැසිකිලි අරු මෝසම් භවයේ පරතරයටම ගියේ වා වෙනවා. එම වැසිකිලි ඉතා හොඳින් නඩත්තු කරගෙන පවත්වාගෙන යන අතරෙම වැසිකිලිවල ඔබ සිහිනකින්වත් දකින්නට බලාපොරොත්තු නොවූ පහසුකම් තිබෙනවා. මේ අනාගත මුහුණුවරක්ගත් වැසිකිලිවල වැසිකිලි පෝච්චිවල ඔබට පහසුදායක වනසේ සකසාගත හැකි සැකසුම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සතුව ඉදිරිපසට සහ පසුපසට වතුර විදිනයන් සහ වියලනයන් තිබෙනවා. එමගින් අදහස් කෙරෙන්නේ ඔබ සිදු කරේ කුමක් වුණත් එම අදාළ ස්ථානයේ නැගිටින්නේ නැතුවම පිරිසිදු කරගත හැකි බවයි. ඒ වගේම වැසිකිලි ආසනයේ අධික සීතල බවකින් යුතු වීම ඔබට ගැටලුවක් නම් මේ ගැනද වද විය යුතු නැහැ. මොකද මේ අරු මෝසම් වැසිකිලිවල අසුන ඔබට කැමති උෂ්ණත්වයකින් උණුසුම් කරගන්නට පුළුවන්. ඒ වගේම අධික උණුසුම් මාසවලදී වායු සමන පහසුකමද ලැබෙනවා. එපමණක් නොවේ ඒ ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වෙන වාතයේ විෂ බීජ නසන පද්ධතියක්ද තිබෙනවා. ඒ වගේම සමහරක් අරු මෝසම් බැවින් නිහලම වැසිකිලිවල ඔබ වැසිකිලිය භාවිතා කරන අතරතුර මීරු සංගීතයන් ශ්‍රවණය කළ හැකි ස්පීකර්ද තිබෙනවා. ඔබ ජපන් භාෂාව නොදැන පළමු වතාවට මෙවැනි වැසිකිළියකට ඇතුළු වුණොත් මොනතරම් අපහසුතාවයකට පත්වේවිද? ශතවර්ෂ ගණනාවක් පුරාවට ජපානයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික වඩු කර්මාන්තය පිළිබඳව විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. ජපානයේ ඇතැම් පෞරාණික මාලිගාවල පොළවේ ඇවදින විට මහත් ഘോഷාකාරී ශබ්දයක් ඇසෙන්නේ ඔවුන්ගේ දක්ෂතාවයන් නිසා කිව්වොත් ඔබට හිතාගන්න බැරි වේවි. ජපානයේ ඉතිහාසයේ විසූ බලවත්ම පුද්ගලයින්ගේ මාලිගාවල පොළොව මෙලෙස දැවවලින් නිර්මාණය කර තිබෙන්නේ ආරක්ෂක උපක්‍රමයක් ලෙස. අවේලාවේ නාඳුනන පුද්ගලයෙකු වෙහි ඇතුළු වුණොත් එම දැව පොළොව ස්වයංක්‍රීයවම ශබ්දයක් පිට කරමින් අනතුරු අඟවා සිටිනවා. හරියට ඔටෝමේටඩ් ඉන්ට්‍රූඩර් එලාම් එකක් වගේ. විශේෂ වූ ක්‍රමයකට නිපදවා තිබෙන මේ පොළොව බටහිර පවා නයිටින්ගේල් ෆ්ලෝ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. ශබ්දයක් නැගුණාට මේ ලී පොළොව ඉතා සවිශක්තිමත්ව ඉහළ නිමාවකින් යුතුව නිර්මාණය කර තිබෙනවා. ඒ වුණත් අඩිය තැබූ සැනින් ශබ්දයක් නැගෙනසේ ලිහිල්ලු සකසා තිබීම නිර්මාණකරුවාගේ දක්ෂතාවයයි. එහිදී සිදුවන්නේ පයට පෑගෙන ලෑලිවල කලම්ප විශාල යටලීවලට සවි වී තිබෙන ඇනවල ඇතිල්ලීමයි. එවිට කුඩා කුරුල්ලෙකු විසින් පිටකරන විනිවිද යන විදියේ ශබ්දයක් පිටකරනවා. ඒ නයිටින්ගේල් පක්ෂියා ගැහැණු පක්ෂීන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රජනක කාලයේදී ඇතිකරන ශබ්දයට සමානයි. රාත්‍රියේදී මේ ඇසෙනවා කියන්නේ බරපතල අනතුරු ඇඟවීමක්. බලන්න මේ හරියට ජපානයේ පුරාවෘත්තයකට පණ ඇවිත් වගේ නේද? මේ දෙස බැලූ බැල්මට පෙනෙන්නේ අඩක් මිනිසෙක් සහ අඩක් සර්පයෙකු වගේ ජීවීන් දෙදෙනෙකු. ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී එහෙත් තම සර්පයෙකු වගේ කොටස පිටතට නිරාවරණය කරගෙන අවන්හලකට ඇතුළු වී ඇති බවක්. මුළු මහත් ලෝකයක් සර්පයින් නිතා අප්‍රිය පිළිකුල් සහගත සත්වයෙකුසේ දුටුවන් ජපන්වැසියන් නම් සර්පයින්ව දකින්නේ අවාසනාවන්ත සිදුවීම් වලින් ආරක්ෂාව සරසන සහ ලෙඩ රෝග දුර්ලන බලයක් ඇති සත්වයෙකු ලෙස. කෙටියෙන්ම කිව්වොත් වාසනාවන්ත සත්වයෙකු ලෙස. ඉතින් ජපානයේ අවන්හලක වූ මේ දර්ශනයෙන් අපි දිගැස්සී ගියාට ජපන් ජාතිකයින් නම් මේ දකින්නේ වාසනාවන්ත දර්ශනයක් ලෙස. ඔබ නොදැකපු මෙවැනි වටිනා දේවල් දැක ගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.